අනුරාධපුරය ඔව් අපි මේ මව්බි මේ උපතලද සෑම ජනී ජනයාගේම හදවත වීරත්වයෙන් කැතිකවන මව්බිම වෙනුවෙන් දිවි පුදන්න උනත් ඒ පරිත්‍යාගශීලී ආදරය රට කෙරෙහි ඇති කරන අනුරාධපුරය ශ්‍රේෂ්ඨ සබ්බත්වයක් ලෝකයට දායාද කළ අනුරාධපුරය අනුරාධපුරයේ සම්බන්ධයෙන් අපි එදා කතා කරේ අතීතයත් සමග ඉතිහාසයත් සමග ඒ අද ලෝකය ඒ සભ્યත්ව මත නැවත ප්‍රතිව්‍යුහගත කරමින් නැත්තම් නැවත නිර්මාණය කරමින් තිබෙන යුගයක් මේක චීනය පහුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් සભ્યත්ව රාජ්‍ය සැමරීම සඳහා වෙන් වූ ජාත්‍යන්තර දිනයක් නම් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකච්ඡන්දයෙන් සම්මත කරා අද ලෝකය මේ සભ્યත්වම් පදනම මත නැවත නිර්මාණය වෙමින් තිබේදී අපේ රටේ අර ප්‍රධාන දේශපාලන ප්‍රධානයයි කියන දේශපාලන නායකයන් අපේ සිද්ධාර්ථ මැතිතුමා කිව්වා වගේ අවුරුදු 30 40 මේ රටේ පාර්ලිමේන්තුව නැත්තම් ජනාධිපති තනතුරු දරලා තියෙන උදවිය ලෝකෙට ණය රටක් හදලා ඒ ණය නොගව සිටීම මහා ආඩම්බරකාර දෙයක් හැටියට කතාබස් කරන යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ අපි ඔබ ඉදිරියට එන්නේ අපි ඔබේ සහයෝගය පතන්නේ මේ පිම්බි මේ උරුමය මත අපේ සભ્યත් උරුමය මත අනාගත ශ්‍රී ලංකාව ගොඩනගන්නයි ඔව් අපි අභියෝග වලට මුහුණ දෙමින් ඉන්නේ ඔව් අපි 2500 වසරක් පුරා අභියෝග වලට මුහුණ දුන් මිනිස්සු අපි 2500 වසරක් පුරා අභියෝග ජයගත්තු මිනිස්සු අපිට හා සමාන ඉතිහාසයක් තියෙනවනම් අකණ්ඩ ඉතිහාසයක් තියෙනවනම් ලෝකෙ තියෙන්නේ චීනට පමණයි එවැනි ජාතියක දරුවන්ට බැරිද මේ රට ඔසවා තබන්න ඔබට ඔව් ඔබට බැරිද මේ පොළව ශක්ෂීක කරන්න ඔබට බැරිද මේ පොළවෙන් ලෝකයට යමක් ඔව් හිඟා කෑම අතර ඒ වෙනුවට ධෛර්ය සම්පන්න මිනිසුන් ලෙස ලෝකයට යමක් පරිත්‍යාග කරන්න අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි හෙට දවසක් අපේ සભ્યත්ව උරුමය මත මේ රටේ අනාගතයේ ගොඩනගන දවසක් මේ සભ્યත්වයත් සමගම විශේෂයෙන්ම අපේ දිලිත් ජයවීර මැතිතුමාගේ මෙදිහත් වීම මත අපි කතා කරනවා ව්‍යවසායක රාජ්‍යයක් ගැන සભ્યත්වය හා ව්‍යවසායකත්වය මේ දෙකක්ද මේ දෙක පෑහෙනවද මේ අනුරාධපුරයේ වැව මේ වැව්බැදි රාජ්‍ය කියාපාන්නේ මොකද්ද ඒ පිටුපස ඇති චින්තනය කුමක්ද පරාක්‍රමබාහු මහරජතුමා කියනකොට අහසෙන් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනෙට නොගෙන මුහුදට යා නොදෙමුයි කියලා මොකද්ද මේ කියන්නේ එදා අපේ නිෂ්පාදනයේ ප්‍රමුඛතම කාර්ය වීගොයිතන එහෙමනම් ඒ නිෂ්පාදන කාර්යයට යොදා නොගෙන එක වෙහි බිඳක්වත් මුහුදට යා නොදෙමුයි කියන එක අපි අද ඒක ඒ චින්තනය ඒ සભ્યත්ව උරුමය අද නූතන ලෝකයට යෙදුවොත් අපේ මව්බිම දවස් 365ම පිරු එළිය ලැබෙන රටක් සුලඟ බලශක්තිය බවට පත් කළ හැකි බලේ සුලඟින් විදුලිය බවට හැරිය සැරවිය හැකි සුලඟින් සම්පූර්ණයෙන්ම පෝසත් රටක් අපි කල්පනා කරොත් මේ මව්බිමට ඒ පායන ඉරේ එක ඉර කිරණක්වත් මව්බිමට සම්පතක් කරගන්න නැතුව බලශක්ති අර්බුදයකින් අගාධය කරා නැත්තං අර්බුද කරා වලට මුණ දී සිටින ලෝකයකට පිළිතුරක් සෙවීම සඳහා යොදා ගන්න නැතුව අපි එක හිරු කිරුණක්වත් අපතේ යවන්නේ නැහැ කියන ඒ අපේ අතීත උරුම පාඩම නූතන ලෝකයට යෙදුවොත් අපිට බැරිද ලෝකෙට පාර කියන රටක් බවට මේ පුංචි ශ්‍රී ලංකාව පත් කරන්න පුළුවන් අම්මේ තාත්තේ පුළුවන් මේ දුෂ්ට දුර්වල දේශපාලකයන් නිසා අපේ මව්බිම අද මෙතෙන්ට වැටලා තිබුණට අපේ 2500 වසරක ඉතිහාසයේ උරුමයෙන් අපි නැගී සිටියොත්
ඔව් අපිට අපේ මව්බිම ඔසවා තබන්න පුළුවන් අපේ දරුවන්ට hina වෙන ලෝකයක් සතුට පිරි ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන් ඒ සඳහා අපි හිස් පොරොන්දු නෙවෙයි මේ අපේ උපාය මාර්ගික සැලැස්ම අපි ඔබ හමුවේ රට හමුවේ අපි රට හදන්නේ කොහොමද කියන එක පිටු ගණනාවක් පුරාවට කරුණෙන් කරුණ පිටුවෙන් පිටුව තේමාවෙන් තේමාව ඉදිරිපත් කළා තිනවා ඒ අනුවයි අපි ඔබට ආරාධනා කරන්නේ එන්න අපි හා එක්වන්න තරුව හා එක්වන්න දිලිත් ජයවීර මැතිතුමා හා එක්වන්න මව්බිම මේ කාලකන්නිතත්වයේ මුදවාගෙන අනාගතේ ඒ තරුවසේ දිදුලන රටක් බවට ලෝකයට මග කියන රටක් බවට අපේ ආදරණීය මව්බිම පත් කරගන්න සඳහායි අපි ඔබට ආරාධනා කරන්නේ ඒ සඳහා ඔබේ සහයෝගය ඔබේ ශක්තිය ඔබේ සහයෝගය ප්‍රාර්ථනා කරමින් තරුව දිනේවා දිලිත් ජයවීර මැතිතුමා දිනේවා සර්වජන බලය දිනේවා මගේ මව්බිම දිනේවායි පතමින් මම නිහඬ වෙනවා බෝම්පින්